හොඳයි යාළුවනේ, අයිබෝන් කියලා එකතු කරගන්නවා ක්‍රිෂාන් බ්ලොග්ස් YouTube channel එකෙන් අරගෙන එන තවත් අලුත් වීඩියෝ එකකට. අද මම කතා කරන්නේ ශ්‍රී ලංකා සිනමාවේ හාස්‍ය උත්පාදක රංගන ශිල්පියෙක් වන ටෙනිසන් කුරේ මහතාගේ ජීවිත කතාව ගැනයි. ටෙනිසන් කුරේ මහතා ලංකාවේ බාලමහලු හැමෝගෙම වගේ ආදරය දිනපු විශිෂ්ට කලාකරුවෙක්. ඔහු රඟපාපු චිත්‍රපට ලංකාවේ නොබලපු කෙනෙක් නැති තරම්. ඒ තරමටම මේ අසහාය රංගන ශිල්පියාගේ හාස්‍ය උත්පාදනයට ආදරය කරනවා. එග්ගා ආතර් කුරේ සහ රත්මුදියන්සේලාගේ රන්මැණිකාට දාව ටෙනිසන් කුරේ 1952 අප්‍රේල් මස 30 වෙනිදා උපත ලබන්නේ මොරටුවේ වල්ලෝරාවත්ත ප්‍රදේශයේ. පූජ්‍ය තියඩෝර් පෙරේරා විසින් අධ්‍යක්ෂණය කරන ලද මොරටුමුල්ල පල්ලියේ වේදිකා නාට්‍යකරුවෙකු ලෙස ටෙනිසියේ වෘත්ති ජීවිතය ආරම්භ කළා. ටෙනිසන් කුරේ මහතා එක් තැනකදී සිය ජීවිත කතාව මෙහෙම කියනවා. පාසල් කාලයේ ඉඳලම තමයි මම කලාවට ආදරය කළේ. පාසල් කාලයේ මම වෙසක් නාට්‍යයක් කළා. ඒ අපායේ තප්පර 84,000ක් කියලා. ඒ නාට්‍ය පිටපත නිෂ්පාදනය කළෙත් මමමයි. පස්සේ කාලෙක මේ කතාව වෙනින් මම චිත්‍රපටයකුත් කළා. මම මුලින්ම බලපු චිත්‍රපටය තමයි පුරුෂරත්නය. ඒ චිත්‍රපටයේ ළමයින්ගේ රංගනය දැකලා තමයි මට රංගනයට ආසාවක් ඇති වුණේ. අල්ලපු ගෙදර කියන චිත්‍රපටයේ මම 11 වතාවක් විතර බලලා තියෙනවා. ඒ චිත්‍රපටයේ දෙබස් පවා මට හොඳින් කටපාඩම්. සිනමාවට සහ කලාවට තියෙන ආශාව නිසා චිත්‍රපටවල රඟපාන නළුලියන් තෝරගන්න සම්මුඛ පරීක්ෂණ රැසකට මම සහභාගී වෙලා තියෙනවා. ඒවයින් මම ප්‍රතික්ෂේප වුණා. මොකද මම ලස්සන නැති නිසා. ගොඩක් සම්මුඛ පරීක්ෂණ වලින් කියන්නේ දන්නවලා එවන්නම් කියලා. ඔය අතරේ මම දවසක් ගියා විනෝද සමය මෙහෙවන ඇල්බර්ට් පෙරේරා මහතා සහභාගී වෙන උත්සවයකට. එදා ඇල්බර්ට් පෙරේරා මහතා එන්න ටිකක් පරක්කු වුණා. එදා මට අවස්ථාවක් ලැබුණා පුළුවන් නම් සභාව පිනවන්න කියලා. මම සභාව පිනවන අවස්ථාවේදී ඇල්බර්ට් පෙරේරා මහතා ආවා. මම නතර කරන්න හදනකොට ඔහු කිව්වා මට දිගටම කරගෙන යන්න කියලා. කොහොම නමුත් ඇල්බර්ට් පෙරේරා මහතා මගේ දක්ෂකම ගැන අගය කළා. 1972 හද ඇඳි සිත්තම් චිත්‍රපටයේ පිටපත ලිව්වේ මම. ඒ රංගනයට තිබ්බ ආශාව නිසාමයි. අම්මත් එක්ක රණ්ඩු වෙලා වහලේ හදන් තිබ්බ සල්ලි වලින් තමයි චිත්‍රපටය කළේ. දක්ෂ රංගන ශිල්පියෝ ඒ චිත්‍රපටයේ රඟපෑවා. කොහොම වුණත් ඒ චිත්‍රපටයේ තිරගත කරන්න අවස්ථාවක් ලැබුණේ නැහැ. ජීවන්ති කියන චිත්‍රපටයේ සුළු චරිතයකින් තමයි මම සිනමා ලෝකයට අවතීර්ණ වුණේ. ඉස්සර ඉඳන්ම මම ළඟින් ඇතුළු කරපු කෙනෙක් තමයි දිනේෂ් ප්‍රියසාන්ත කිවන්ත කියන්නේ. දවසක් දිනේෂ් මට කිව්ව හොඳ පිටපතක් ලියන්න කියලා. ඒ අනුව තමයි මම නොම්බර් එක පිටපත ලිව්වේ. චිත්‍රපටයේ නිෂ්පාදනය කළේ රාජ් රණසිංහ. හැබැයි ඔහු මුලින් කැමති වුණේ නෑ මට මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය දෙන්න. දිනේෂ් ටෝනි වෙලා තිබ්බ මට මේකේ ප්‍රධාන චරිතය දෙන්න. හැබැයි අන්තිමේදී පොඩි කොටසක් කරලා පෙන්නන්න කිව්වාම මම කරපු කොටසට රාජ්ට හිනා ගියා. ඊට පස්සේ තමයි බන්දුයි මායි රඟපෑවේ. දිනේෂ්ගේ ඊළඟ චිත්‍රපටය තමයි පෙරලිකාරයෝ. ඒ කතාවේ දෙබස් ලිව්වේ මම. ඊට පස්සේ විජේ කුමාරතුංගයි මමයි ගොඩක් හිතවත් වුණා. දවසක් විජය අයියා මට කෝල් එකක් දාලා ඇහුවා මොකද කරන්න කියලා. මම කිව්වා මොනා කරන්නත් මේ චිත්‍රපටයේ එලියට එන්න ඕනේ කියලා. එතකොට තමයි විජය අයියා කිව්වේ එහෙම කරන්න එපා, ඔයා හොඳ චිත්‍රපටයකට පිටපතක් ලියන්න කියලා. ඒ අනුව ලියපු පිටපත තමයි වරදට අඩුම දඩුවම කියන චිත්‍රපටය. එතනින් පස්සේ දිගින් දිගටම චිත්‍රපට ලියපු එකයි මම කළේ. 1998 වසරේ ඉඳන් සිංහල චිත්‍රපටවලට අඳුරු කාලයක් උදා වෙලා තිබුණා. මොකද සිනමා ශාලාවලට සෙනග ඉන්නේ නැති නිසා සමස්ත සිනමා කර්මාන්තයම අන්ත අසරණ වෙලා තිබුණේ. ඔය අතරතුරේ තමයි රෝහිත සිල්වා මාවයි බන්දුවයි දාලා රෑ දැනියල් දවල් මිගල් චිත්‍රපටිය කළේ. පුදුමයි කියන්නේ වැහෙන්න තිබුණු සිනමා ශාලාවලට නව ජීවියක් ලැබුණා වගේ. සිනමා ශාලා පිරෙන්න තරම් රසිකයෝ ආවා. රෑ දැනියල් දවල් මිගල් අතිශය සාර්ථකත්වයට පත් වුණා. රෝහිත සිල්වා රෑ දැනියල් දවල් මිගල් දෙවන චිත්‍රපටියද නිර්මාණය කළා. හැමෝම පුදුම කරමින් පළවන චිත්‍රපටයේ වාර්තාද බිඳ දමමින් දෙවන චිත්‍රපටයේ සාර්ථක දින 100 පසු කළා. 1989 අකීකුරු පුත්‍රයා සහ 2011 තැන්ක්‍යූ බර්ටි අධ්‍යක්ෂණය කළා. චිත්‍රපට රැසකටම කතා දෙබස් ලිව්වා. සිනමාවේ නිර්මාණවලට දිගටම දායක වුණා. ජීවිතේ මට වැඩියෙන්ම වටින්නේ ජනතා සම්මානය. ඒක මට ඕනි තරම් ලැබෙනවා. ඒක නිසා මම මගේ ජීවිතය ගොඩක් සතුටින් ගත කරනවා යනුවෙන් ටෙනිසන් කුරේ මහතා සඳහන් කළා. කොහොම නමුත් හදිසි අසනීප තත්ත්වයක් නිසා රෝහල් ගත කරපු ටෙනිසන් කුරේ මහත්තයා අභව ප්‍රාප්ත වෙනකොට වයස අවුරුදු 68යි. ශ්‍රී ලංකීය සිනමාවට අනුපමේය සේවාවක් ඉටු කළ නොමෝ දිනකට පෙර අවසන් ගමන් ගිය ටෙනිසන් කුරේ කලාකරුවානි ඔබට නිවන් සුව ප්‍රාර්ථනා කරනවා.